ඊස්රායෙල් ප්‍රහාර හේතුවෙන් ලෙබනනයේ ආරක්ෂාව සම්බන්ධයෙන් උද්ගතව ඇති අස්ථාවරත්වය තවත් තීව්‍ර කරමින් ඊයේ රාත්‍රියේ ඊස්රායෙලයේ දකුණු බීරූට් වෙත දෙවන ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කළා. ඕෂ්නීය මෝල්ට් කිරිසාරෙන් පිරි මිස්ටර් මෝල්ට් සැෂේ දැන් රුපියල් 60කට. බීරූට් ගුවන් තොටුපළ ආසන්නයටත් ප්‍රහාර එල්ල වී තිබුණේ ප්‍රංශයේ සිට පැමිණි ගුවන් යානය ගොඩබෑමෙන් සුළු වේලාවකට පසුවයි. ඊස්රායලයේ මූලික ඉලක්කය වී තිබුණේ හිස්බුල්ලා මර්මස්ථාන පිහිටා ඇතැයි පැවසෙන දහියේ නගරයයි. හිස්බුල්ලා සංවිධානයේ විධායක කවුන්සිලයේ ප්‍රධානියා ලෙස කටයුතු කරන හෂෙම් සෆිදීනි ඝාතනය කිරීම මේ වන විට ඊස්රායලයේ මූලික අරමුණ වී ඇති බව විදෙස් වාර්තා පෙන්වා දෙනවා. ඒ අනුව හිස්බුල්ලා බුද්ධ්‍යංශ ප්‍රධාන මූලස්ථානයට අයත් ගොඩනැගිලි තමන් ඉලක්ක කළ බව ඊස්රායලයේ පවසනවා. ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන්නේ ඊස්රායල් ප්‍රහාර හමුවේ පැය 24ක් තුළ සෞඛ්‍ය සේවකයින් 28 දෙනෙකු මිය ගොස් ඇති බවයි. මේ අතර ඊස්රායල් බටහිර ඉවුරේ තුල්කම් හි ස්වර්ණාගත කඳවුරක් වෙත ප්‍රහාරක ජෙට්යානා යොදාගෙනමින් එල්ල කළ ප්‍රහාරයකින් පුද්ගලයින් 18 දෙනෙකු මිය ගොස් තිබෙනවා. සිවිල් වැසියන් ඉලක්ක කරන බවට වන චෝදනා ප්‍රතික්ෂේප කරන ඊස්රායලයේ පවසන්නේ තමන් හමාස් පිහිටුවීම් ඉලක්ක කළ බවයි. මේ වසර 20කින් පමණ පසුව ඊස්රායලයේ ප්‍රහාරක ජෙට්යානා යොදාගෙනමින් බටහිර ඉවුර ඉලක්ක කළ පළමු අවස්ථාව ලෙසයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ. මේ අතර මැද පෙරදිග කලාපයේ පුරා යුදබියක් මතු කරමින් රතුමුහුදේ ගමන් කරමින් පැවති ඉන්ධන ප්‍රවාහන නෞකාවකට හූති මිසයිල් ප්‍රහාරයක් එල්ල වෙන අයුරු දැක්වෙන වීඩියෝවක් විදෙස් මාධ්‍ය වාර්තා කළා. මෙම නෞකාව බ්‍රිතාන්‍යයට අයත් බවයි වාර්තා වන්නේ. මැද පෙරදිග උද්ගතව ඇති ගැටුම්කාරී වාතාවරණයේ සැලකිල්ලට ගනිමින් දින 3ක කාලයක් සඳහා ඉරානය, ඉරාකය සහ ජෝර්දානය වෙත ගුවන් ගමන් නැවතීමට එමිරේට්ස් ගුවන් සේවය පියවරගෙන තිබෙනවා. මේ අතර ලොව ප්‍රධාන බොරතෙල් සැපයුම් කලාපයේ අස්ථාවරත්වයක් මතු ඇති පසුබිමක ගෝලීය බොරතෙල් මිල 5%කින් ඉහළ ගොස් තිබෙනවා. ඒ ඊස්රායලය ඉරානයේ ඉන්ධන ගබඩා ඉලක්ක කරමින් ප්‍රහාර එල්ල කිරීමේ සම්භාවිතාවක් පවතින බවට අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් ඉඟි කළ පසුබිමකයි. අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.